අපේ විපක්ෂයේ ඉන්න කාලේ හරේ ෆර්නෑන්ඩෝ මන්ත්‍රීවරයා මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුල මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව විශාල කරුණු රාශියක් හෙළිදරව් කරා. විශාල බරපතල චෝදනා රාශියක් එතුමාලා පාර්ලිමේන්තුවේ තුල හෙළිදරව් වෙලා හෙළිදරව් කරා. ඒ වගේම තමයි ඔවුන් කිව්වා ආණ්ඩුවට එකතු වෙන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඇත්ත මොළකරුවා එහෙම නැත්නම් මහ මොළකරුවා හොයාගන්න තමයි අපි රනිල් වික්‍රමසිංහත් එක්කත් මේ ආණ්ඩුවත් එක්කත් එකතු වෙන්නේ කියලා දැන් පැවසුවා. දෙයක එක පැත්තකින් තියමුකෝ. මම අහන්න කැමති පොලිස් ඇමතිතුමාගෙන් දැන් අමනුෂ්‍ය නායකකාරත් හරෙන් ෆර්නෑන්ඩෝ ඇමතිවරයා දැන් වර්තමාන ඔබතුමාත් එක්ක කැබිනට් එකේ වාඩි වෙන ඇමතිවරු දෙන්නේ. ඔබතුමා එක්ක වාඩි වෙලා ඉන්නේ. ඒතකොට එදා ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරපු කරුණු සත්‍යද අසත්‍යද කියලා අපිට දෙන්න උත්තරයක්. ඒ හරේන් ෆර්නෑන්ඩෝ ඒ මනුෂ්‍යනානකාරයි පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ ඒගොල්ලෝ හෙළිදරව් කරපු කරුණු ගැන පරීක්ෂණ කළා නැද්ද? එහෙම ඒ වගේම තමයි එතුමා ඒක ගැන කියන්න ඕනේ. මොකද දැන් ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරුනේ. ඒගොල්ලෝ එදා විපක්ෂයේ ඉඳගෙන බරපතල චෝදනාවල් කරා. ඒක හැන්සාඩ්වල ගත වෙලා තිබෙනවා. ඒතකොට ඒ කරපු චෝදනාවල් ගැන පොලිසිය වාද ඇමතිවරයා මොකද්ද කියන්නේ? එයා ඒව පිළිගන්නවද ඒව නැද්ද ඒව පරීක්ෂණ කළාද පරීක්ෂණා කරේ නැද්ද? ඒ වගේම අපි අහන්න කැමති අපේ හරේන් ෆර්නෑන්ඩෝ දැන් ඉන්න වර්තමාන ඇමතිවරයාගෙනුත් මනුෂ්‍යනානාකාර වර්තමාන ඇමතිවරයාගෙනුත් දැන් ඕගොල්ලෝ ආණ්ඩුවට එකතුනේ මහමොළකරුවා අල්ලන්නනේ. එහෙමනේ කිව්වේ දැන්. දැන් ඒ මහමොළකරුවා අල්ලගත්තා. දැන් අපිට ඒක ඒ ඇමතිවරු දෙන්න කියන්නත් ඕනේ. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ගේ එක කොන්දේසියක් තමයි ආණ්ඩුවට එකතු වෙන්න මහමොළකරුවා අල්ලගන්න. එතකොට අපි අහනවා ඒගොල්ලන්ගේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කරපු ප්‍රකාශ ගැන දැන් ඔබතුමාලා නියෝජනය කරන මේ ආණ්ඩුව ඒව ගැන පරීක්ෂණ කළාද? අපි අහනවා අරේ ඇමතුමාගෙන් ඒක කියන්නේ. මනුෂ්‍යයෙක් අපි ඇමතුමාගෙන් අපි අහනවා. දෝල එදා විපක්ෂයේ ඉඳගෙන කරපු ප්‍රකාශ ගැන දැන් ඔබතුමාලා එකතු වෙලා ඉන්න ආණ්ඩුව ඒ ඔබතුමාලගේ කතාවල්ලා ඔබතුමාලා හෙළිදරව් කරපු කරුණු ගැන පරීක්ෂණ කළාද නැද්ද? කළා නම් කළා කියන්න නැත්නම් නැහැ කියන්න. එතකොටදී අපිට ජනතාව තීන්දු කරයි ඔබතුමාලගේ කියපු කරුණු ගැන ජනතාව තීරුම් ගනි. ඒ වගේම තමයි අපි පොලිසිය භාර ඇමතුමාගෙන් මම අහන්න කැමති ඔබතුමාගේ ආණ්ඩුවේ ඔය කැබිනට් එකේ ඔබතුමා එක්ක වාඩි වෙලා ඉන්න ඒ ඇමතිවරු දෙන්නා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ ඉතාම බරපතල ප්‍රකාශ කළා. බරපතල දේවල්. ඒ සම්බන්ධව ඔබතුමා පරීක්ෂණයක් කරාද නැද්ද? එහෙම නැත්නම් මේ ඇමතිවරු දෙන්නා කිව්වේ අසත්‍යද සත්‍යද? ඒක කියන්න. ඊළඟදී ජනතාව තේරුම් ගනී පොලිසිය භාර ඇමතුමා කිව්වේ ඇත්තද නැද්දද? මේ අනිත් අය කිව්වේ ඇත්තද නැද්දද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව එතුමා ඇවිල්ලා මේ ඔක්කොම පරීක්ෂණ ඉවරයි දැන් ප්‍රශ්නයක් නැහැ කියන එක ඒක නිකන් මම හිතන්නේ නැහැ ඒක තීරුමක් ඇති කතාවක් කියලා.